මට මතකයි රතන හාමුදුරුවෝ එක වෙලාවක ඇවිල්ලා කිව්වා මේ අදානි සමාගමට මේ රුපියල් 40කට දෙන්න හදනවා කියලා. දැන් කියනවා රුපියල් 60කට දෙන්න කියලා. එතකොට අදානි එකෙන් රුපියල් 40 ගන්න එක වැරදි. රුපියල් 60කට වෙන එක්කෙනෙක්ට දෙන්න කියනවා. මන් දන්නේ නැහැ කවුරු වෙනින්ද පෙනී ඉන්නේ කියලා. සෝලාවලට මම රුපියල් 36 දීපු මදි කිව්වම ඒක කිව්වා මාෆියාවක් කියලා. මේ ගරු ඇමතුතුමා. සෝලාවල මාෆියාවක් නැහැ. අපි කිව්වේ තෙල් පුච්චලා රුපියල් 100ට ගන්න පුළුවන් නම් ඒකත් ගන්න සල්ලි නැත්තම් ඩොලර් නැත්තම් ආයෝජකයෝ ඉන්නෝ නම් වහලවල් මත හයිඩ්‍රෝ සෝලා හයි කරන්න ඒක ගන්න මුදල රුපියල් 60ට අඩුවෙන් 56ට අතර. ඔක 45ව 50 උනායි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. රත්න හාමුදුරුව හැමදාම අපේ ගරු කථානායකතුමනි මම හිතන්නේ පන්සිල් පදවලින් මොකද්ද කැඩුවේ නැත්ති කියලා තමයි හොයාගන්න තියෙන්නේ. ස්වාමින් වහන්සේ කෙනෙකුට අපහාස ව්‍යාකරණ මෙහෙම කතා කරන්න බෑ. හරි ඒක විදිහට. විදුලි බල මණ්ඩලයේ සතු බලාගාරවල සාමාන්‍යයෙන් රුපියල් 96.46ක් වැය වෙනවා ඒකකයක් උත්පාදනය කරන්න. මේක තමයි යථාර්ථය ගරු කථානායකතුමනි. ඒ බලාගාර වෙනුවෙන් අලුත් බලාගාර ඉදිවෙන්න ඕන. හැබැයි අපිට බලාගාර එකපාරට ගෙනල්ලා හයි කරන්න බෑ. විදුලි අඛණ්ඩව ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම ගාස් සංශෝධනයක් කළ යුතුයි. මේ මහජන උපයෝගිතා කොමිසම මම ඉදිරියේදී අනාවරණය කරන්නම්. එතුමාගේ හෝටල් පද්ධතියක් තියෙනින්ද හෝටල් වලට අඩු කරලා අපාර්ට්මන්ට් වලට අඩු කරලා විදුලිය කොහොමද බෙදලා තියෙන්නේ කියලා. වාජ්‍යක වෙනුවෙන් මිලියන 200 ගෙවන්න වෙනවා මූදේ ඩොලර නැතුව. අපි ඒක නිසා කිව්වේ ඉක්මනින්ම විදුලිය ගන්න පුළුවන් යෝජනාවක් අපි අහිංසක යෝජනාවක් කරේ. මූලස්සනේ මන්ත්‍රීතුමනි, තමුන්නාසෙත් ඇතුළු අද වෝටර්සෙජ් හෝටලේ අද හැන්දෑවේ තියෙන රාත්‍රියේ තමුන්නාසලගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ භෝජන සංග්‍රහය. එතකොට ගිය සතියේ අපි දැක්කා හරලියගහ මන්දිරයේ ඔය වගේම ප්‍රිය සම්භාෂණයක් තිබුණා. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිතුමන්ලට මේ සඳහා වියදම් දරන්නේ කවුද? මේ සඳහා ඒ වියදම් වෙන දැවැන්ත මුදල් ගෙවන්නේ කුමන ආයතනයකින්ද? කුමන වැය ශීර්ෂයකින්ද? රටේ ජනතාවට වේල්තුන නෙමේ එක වේලක්වත් කන්න බැරි වෙලා තියෙන අවස්ථාව. අපේ අහිංසක දරුවෝ ඉන්නේ හාබතේ. මන්ද පෝෂණය ඉහවහ ගිහිල්ලා. එහෙම තියෙන තත්ත්වයක් තුළ තමුන්නාසල සතියෙන් සතිය එක එක හෝටල් වල තමුන්නාසලට ප්‍රිය සම්භාෂණ පවත්වන්න තමුන්නාසලට මුදල් දෙන්නේ කවුද? ලයිට් බිල වැඩි කරුවේ නැත්නම් පැය 6-7ක් ආය ආපහු ලයිට් කපන්න වෙයිලු. මේ ප්‍රශ්නේ ඇති කරපු ආරම්භක සමාජිකයින් අද යහසේ අර මං කියන විදිහට වෝටර් සෙජ් එකේ අහරේ මෙහෙ ජොලි කරලා පාටි දාද්දි මේ බෙල්ල කරපටියට තියලා මිරිකණ්ඩ හදන්නේ අපේ රටේ අහිංසක ජනතාව. එතකොට කාංචන විජේසේකර ඇමතිවරයා පොඩි තර්ජනයක් කරනවා. ලයිට් බිල ගෙවෙ නැත්නම් ලයිට් බිල කපන්න වෙයිලු. පැය 6-7ක් ලයිට් කපන්න වෙයිලු. කමක් නැහැ අපි කියනවා කපන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ පැය 10-12 ලයිට් කැපුවා. ගෙවල් වල ඉන්න බැරි වෙච්ච මිනිස්සු පාරට බැස්සා. පාරට බැහැලා ගෝඨාභය රාජපක්ෂට මේ ආණ්ඩුවට විරුද්ධව නැගිට්ටේ. පැය 24ම කපන්න. අර පරණ පුරුදු විදියටම ජනතාව පාරට බහේ. ජනතාව පාරට බැස්සට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් අර එතුමා කියපු විදියට හමුදාව පොලිසිය දාලා එතුමාට ලැබිලා තියෙන බලය පාවිච්චි කරලා ඒ ජනතාවට වෙඩි තියන්න. මහ ජනතාවගේ මේ ඉවසීම වර්ධන වටහා ගන්නට එපා. පසුගිය අරගලයේ ඇති වුණේ ගාලු මෝදොරින් නෙමෙයි, ගෘහණියන් විසින් ආරම්භ කරපු කටයුත්තක් තමයි. මේක දිගට දිගට ගිහිල්ලා ගොවිබිමින් ඊළඟට කර්මාන්ත වලින් ආදී වශයෙන් දිගට ගිහිල්ලා තමයි මේක තරුණයන් අතර එක පවත්වාගෙන ගියේ. නිසා මීළඟට එන අරගලය මැති ඇමතිවරුන්ගේ නිවෙස් ගිනිතැවීමෙන් පමණක් නතර වේ කියලා අපට හිතන්න පුළුවන් කමක් නැහැ. මේ විදියට අමනෝඥ විදියට කැබිනට් මණ්ඩලය අනුමත කළා නම් විදුලි බිල වැඩි කිරීම ඒක ඉතාමත්ම ආණ්ඩුවේ බරපතල තත්ත්වයකට මුහුණ දෙනවට කිසිම අනුමානයක් නැහැ. අපි මේ පිළිබඳව නීති මගින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අද වරායේ බින් අගලක් ගන්න රනිල් වික්‍රමසිංහ විකුණන්න මාල බන්නවා. මේ රටේ නැගෙනහිර පර්යන්තය මේ රටේ ජනතාව වැඩ කරන පන්ති එකතුව බේරගත්තා. අද රනිල් වික්‍රමසිංහ රහස් සාකච්ඡා කරනවා නැගෙනහිර පර්යන්තය විකුණන්න. අද කොළඹ වරායේ පොඩි වැඩක් කරගන්න සාගර රත්නායකගේ ලියුමක් ගෙනල්ලා ගේන්න සිද්ධලා තියෙනවා. වැඩ කරන පන්තියේ හම්බ කරන තුට්ටු දෙකට කෙලින්න සූදානම් වෙන්න එපා කියලා අපි රනිල් වික්‍රමසිංහට කරුණාවෙන් කියනවා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සාධාරණ ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අපි වැඩ කරන ජනතාව විදියට හෙට දවසෙත් පාට බහින එක වළක්වන්න බෑ. මීට වඩා දෙවන්ත විරෝධතාවයකට යන එක වළක්වන්න බෑ කියන පණිවිඩය අපි මේ මොහොතේ දෙනවා. පළවෙනි පියවර ආණ්ඩුව ප්‍රතිවිරෝධ කරන්නට අලුත් අර්ථකථනය දීලා තිබෙනවා. ඒ අර්ථකථනය තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඩොලර් හොයන විදේශීය කම්පැනිවලට විකුණන්න. ආ විදුලි බල ඇමතිවරයා එයාගේ ට්විටර් පණිවිඩ හරහා පුරාජයලු කතා කියනවා සේවකයෝ අඩක් අඩු කළ හැකි. ආණ්ඩුව අතිසායට අමුඩු ගහන්නේ මේකට ඇහුම් කරන දෙන්න සූදානම් නැත්නම් 104ක් පාර්ලිමේන්තුවේ ඡන්දෙන් තේරීපත් වෙච්ච පිනට ජනාධිපති වෙච්ච රනිල්ට අපි කියනවා ඔයාට මේක කරන්න දෙන්නේ නැහැ.